අයිබෝවන් අද අපි ආවා පාදුක්කට අපේ ගම හොයාගෙන අපේ තනක් හොයාගෙන අද ආවේ විජය පැලතවානට විජය පැලතවාන කියන්නේ නිකම්ම නිකම් පැලතවානක් නෙමෙයි මේ විජය පැලතවාන කියන්නේ බොහොම වටින කියන තනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අංක 1ට ලියාපදිංචින පළවෙනියරම ලියාපදිංචින පැලතවාන තමයි විජය පැලතවාන කියන්නේ 1960 දී 1960 ඉඳන් මේ 2021 වෙනකන් විජය පැලතවාන බොහොම ශස්ත්‍රීයව පවතිනවා ඒ විතරක් නෙමෙයි විජය පැලතවාන ලොකු ගමනක් ඇවිල්ලා තිනවා අපි කතාවට අහලා තිනනේ අලුත් අලුත් දෑන් නොතනන නොතකන ජාතිය ලොව නොනගී කියලා විජය පැලතවාන කියන්නේ අලුත් දේවල් හොයාගෙන යන තැනක් අලුත් තාක්ෂණය අලුත් හැඟීම් මේ හැමදේම හොයාගෙන ගිහිල්ලා ඔවුන්ට පුළුවන්කම ලැබිලා තිනවා මේ කෘෂිකර්මාන්තයට නවුම් වපසරියක් නැවුම් මම්මාවත් හොයාගෙන යන්න ඉතින් අපි හිතුවා විජය පැලතවාන්ට එන්න අතීතේ ඉඳන් වර්තමානට ගන් ආපු මේ ගමන වර්තමානයේ අද ඉන්න තත්ත්වය සහ අනාගතයේදී ඔවුන් යන්න හදන ගමන් මග මේ හැමදේම අදවස අපි කතා කරන මේ හෝරාවක කාලය පුරාවටම විජය පැලතවාන කියන්නේ ඔබට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙන තැනක් කෘෂිකර්මාන්තයට ගොවිතැනට අපේකමට ආදරය කරන ඔබට විජය පැලතවානේ බොහෝ දේ අපිට දෙන්න තියෙවි එන්න යන්න අපි යමු විජය පැලතවානත් එක්ක අද දවසේ මේ පැය ගෙවා දමන්න දවසේ අපි ආපු තැන හිමිකාරීත්වය දරන කියලා අධිපතිත්වය දරන කෙනා අපිට හම් වෙනවා ප්‍රියන්ත විජේතුංග මහත්මයා අයිබෝන් අයිබෝන් මෙතන තමයි විජය පැලතවානේ වර්තමාන හිමිකාරීත්වය දරන්නේ අපි කියවන 1960 ඉඳන් දිගු ඉතිහාසයක් තියෙන තැනක් කියලා මේ දිගු ඉතිහාසයත් එක්ක මේ තරම් දුර ආපු ගමනේ ප්‍රියන්ත විජේතුංග මහත්මයා මට කියන්නකෝ අපි මේ ඇවිල්ලා තියෙන්නේ පැලතවානකට විතරක් නෙමෙයි කියලා අපි දන්නවා ඇත්තට මොනවද මෙතන සිද්ධ වෙන්නේ ඇත්තට මෙතන අපි සම්ප්‍රදායික පැල බද්ධ කිරීම එතකොට ලේයර් කිරීම අතු පැල හැදීම බීජ පැල නිෂ්පාදනයේ ඒ හැමදේම සිද්ධ වෙනවා ඒ වගේම අපි එතනින් එහාට ගිහිල්ලා නව තාක්ෂණයට ගිහිල්ලා පටක රෝපණය ටිෂු කල්චර් මේ පටක රෝපණයෙන් පැල නිෂ්පාදනයත් මම හිතන්නේ හොඳ මට්ටමින් අපි කරනවා ඉතම හොඳ මට්ටමින් කරන තනත් පටක රෝපණය අදවස අපේ වැඩසටහනේ අපි වැඩි ඉඩකඩක් එතනට දෙන්න ලෑස්තෙන් ඉන්නේ දැන් 1960 දශකයේ ඉඳන්ම මේක කරනවා කියලා අපි මේ කතා බහේ දිහාල් දිනවා සහ අපි තොරතුරු එකතු කරන්නේ මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඔබතුමාලා තමයි පළවෙනිම ආයතනය බාටපත් වෙන්නේ ලියාපදිංචි පැලතවාන. ඒක 1960 ඉඳන් අද දවසේ එනකම් මේ කතා බහේදී පරම්පරා ගණනාවක නියෝජනයක් මට පේනවා. ඔබතුමා කීවෙනි පරම්පරාවද මොකද ඉතිහාසය? ඔව් මම මේකේ ඇත්තටම දෙවෙනි පරම්පරාව. මොකද මම මෙතෙන්දී කෘතවේදී මතක් කරන්න ඕනේ අපි වැඩිහිටියෝ විශේෂයෙන් මේකට ඉස්සර කිව්ව වේද මහත්ය පැලතවාන කියලා මගේ මහප්පා. මොකද එයා තමයි මේක ආරම්භ කරේ 60 දශකයේ. එතකොට ඒ කාලේදී ලංකාවේ පළමුවෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සාතික කිරීමේ සේවයේ පළමුවෙන්ම ලියාපදිංචි කරපු පුද්ගලික අංශයේ පැලතවාන තමයි මේක. ඉතින් අපිට දිගු ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසයත් එක්කම අපි ලොකු අත්දැකීම් සම්භාරයක් අරගෙන තියෙනවා. ඉතිහාසය කියන්නේ අපේ අත්දැකීම්. මේ අත්දැකීම් එක්ක අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා මම හිතන්නේ මේ අත්දැකීම් වල ආපු ගමන් මගේ අලුත්ම තැන තමයි පටක රෝපණ තාක්ෂණය පටක රෝපණ තාක්ෂණය දැන් පටක රෝපණය කියන කාරණය ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේකට හොඳ අධ්‍යාපනික දැනුමක් තියෙන්න ඕනේ සා මේ විෂය පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ ඒ පිළිබඳ හැදෑරීමක් කරන්න ඕනේ ඔබතුමා මේ හැදෑරීම කලේ කොහොමද ඔය විගේ විෂය දැනුම අද ඔබතුමාට තියෙන්නේ මේක ලේසියෙන් පහසුවෙන් කරන්න බෑ කියලා අපි දන්නවා ඔව් ඇත්තටම මම මේ ඉගෙන ගත්තෙක් ගත්තොත් මම ඇත්තටම උසස් පෙළ විද්‍යාංශයෙන් ගණිතාංශයෙන් තමයි ඉගෙන ගත්තේ නමුත් මම මේ ශාස්ත්‍රයේ ඉඳලා මට අවශ්‍යතාවයක් තිබුණා කාලයක් යනකොට ඉල්ලුමට සරිලන විදියට පැල නිෂ්පාදනය කරන්න මොකද්ද අපි භාවිතා කරන්න ඕනේ තාක්ෂණය කියලා ඒ නිසා මම ගොඩක් හිතවත් අයත් එක්ක සම්බන්ධ වෙලා පටක රෝපණය කොහොමද කරන්න කියන එක ඉගෙන ගත්තා ඉගෙනගෙන ඒ අතරේ මම තව පාඨමාලාවල් කරලා තිනවා උද්‍යාන සැලසුම් කරන්නේ ඩිප්ලෝමා එතකොට ඒ අතරේ පටක රෝපණය මම පටන් ගන්න අතරේ මම ශ්‍රී ලංකා විද්‍යා තාක්ෂණ ආයතනයේ පටක රෝපණය පිළිබඳ පාඨමාලාවක් කරා. ඉතින් ඒ වගේ තොරතුරු එක්රැස් කළා මම පටක රෝපණය ආරම්භ කළා. ආරම්භ කළ පටක රෝපණය මම හිතන්නේ ගොඩාක්ම වැදගත් වෙන්නේ අත්දැකීම්. ඒ අත්දැකීම් නැත්තම් මොන දේ ඉගෙන ගත්තත් මම හිතන්නේ ඉස්සරහට යන්න අමාරුයි.
අපි කතාවට අතහල් දෙනනේ පොතේ පතේ දැනුම විතරක් නෙමෙයි අත්දැකීම් තමයි අපේ ජීවිතය ජීවත් කරවන්නේ. ඒකෝ අපිට ඉස්සරහට යන පාර පෙන්වන්නේ. වරදිනවා, හරියනවා, වැරද්ද තුලින් තව දේවල් ඉගෙන ගන්නවා. මේ දේවල් එක්ක පටකරෝපණේ කතා බහ කර යුතු තැනකට අද වෙද්දී විජය පැල තමයි ඇවිල්ලා තිබෙනවා. ප්‍රියන්ත මහත්තයා එතෙන්ට අරගෙන ඇවිල්ලා තිනවා. අපිට මෙතෙන්ට වඩා කතා කරන්න දේවල් තියෙන ඇතුලේ. විද්‍යාගාරය ඇතුලේ නැත්නම් ලැබ් එක ඇතුලේ. අපිට අවසර දී ලැබ් එකට යන්න. ඔව්. අපි මොකද සාමාන්‍ය ලැබ් එකක් ඇතුලට ගොඩක් වෙලාවට යන්නෙත් නැහැ. මම හිතන්නේ ඔබ කවදාවත් දකින්න හම්බු වෙන්නේ නැති අපි අවස්ථාවක් අරගෙන මේ වැඩසටහන හොඳට කරමු. අනිවාර්යෙන්. රන්දහඩිය කියන්නේ ඔබට සමීප වෙන්න බැරි තැන් වලට ඔබව එක්කගෙන යන වැඩසටහනක්. රන්දහඩියෙන් අපිට පුළුවන්කම ලැබෙනවා අද දවසේ පටක රෝපණය පිළිබඳව ඔබට විද්‍යාගාරයක් ඇතුළට ගිහිල්ලා පැහැදිලි කරන්න. මෙතුමා අපිට ඒ වෙනුවෙන් අවසර දෙනවා. ඒ අවසරය අපිට විතරක් නෙමෙයි. ඔබටත් ඒ අවසරය ඒ විදිහට ලැබෙනවා. ඔබේ ඒ අවසරයත් එක්ක අපිට අවසරයි. ගොඩ වෙන විද්‍යාගාරයට එන්න යන්න මේ විජය පැල තවානේ පටක රෝපණය සිද්ධ වෙන විද්‍යාගාරය ඇතුළටයි අපි යන්න. අපි අද විජය පැලතවන්න ඇවිල්ලා ඉන්නේ. ඒ පැලතවන්නට ඇවිල්ලා අපි දැන් ඇවිල්ලා තියෙන බොහොම ආරක්ෂිත තැනකට. ආරක්ෂිත කියන වගේම මෙතනට සෞඛ්‍ය ආරක්ෂිත කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. බොහොම විධිමත් ක්‍රමානුකූලව පවත්වාගෙන යන විජය පැලතවන්නේ විද්‍යාගාරයට ඇතුළට එන්න අපිට විශේෂ අවසරයක් හම්බුණා. ප්‍රියන්ත මහත්මයාගේ. ඒ අවසරෙත් එක්ක ඔන්න අපි එතෙන්ට ආවා. මෙතෙන් තමයි පටක රෝපණ කාර්යය සිද්ධ වෙන්නේ. පටක රෝපණය කියන්නේ ඉතා විශාල පුළුල් විෂයක්. මේ විෂය පිළිබඳව සහ මෙහි දැනුම අපි ඔබට සමීප කරන අරමුණත් එක්කයි මේ තැනට ආවේ. ඉතින් ප්‍රියන්ත මහත්මයා අපිත් එක්ක ඉන්නවා. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? මොකද්ද ඇත්තටම මේකේන පටක රෝපණය? මෙන්න මේකේන කාරණා එකින් එක අපි විස්තර කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ප්‍රියන්ත මහත්මයා බොහොම ස්තුතියි අපිට මේ අවසරය දුන්නට. අංක එකටම ඒත් එක්කම මේ අපිට කියන්නකෝ මේ මොකද්ද පටක රෝපණය කියන්නේ ඇත්තටම? ඇත්තටම මේ පටක රෝපණය අර්ථ දක්වන්න පුළුවන් විදිය කිව්වොත් ඇත්තටම බාහිර තියෙන වැඩිමින් පවතින පටකයක් අපි රසායනගාරය තුළට ගෙනල්ලා අපි ඒකට කියන අපූති තත්ත්ව කියලා. එහෙම නැත්නම් ජීවාණුහරණ තත්ත්වය යටතේ නව වගාවක් අලුත් වගාවක් කරනවා නම් කෘතිම තත්ත්වය යටතේ මම හිතන්නේ ඒක තමයි අපි පටක රෝපණය කියලා හඳුන්වන්නේ. මූලිකවම හඳුන්වන්නේ ඒ දේ. හැබැයි මේ අපි එළියෙන් ගේන පටකය ඉතාමත් හොඳ තත්ත්වයේ පටකයක් වෙන්න ඕනේ. මොකද අලුත් පරම්පරාව බිහි කිරීමේ ශක්තිය තියෙන පටකයක් වෙන්න ඕනේ. ඒ වගේම අපි දැනගන්න ඕනේ ඒ ශාකයේ සබා ධර්මයත් එක්ක මොන විදියටද හැදිලා තියෙන්නේ මොනවද ඒක හර ඒ ශාකයට අවශ්‍ය මූලද්‍රව්‍ය මොනවද ඒකට ඕනේ පාරිසරික තත්ත්ව මොනවද මේ පිළිබඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා නම් අපිට පටක රෝපණයේදී ඒ තත්ත්ව කෘතිමව ලබා දීලා හොඳ පටක රෝපිත වගාවක් අපිට ලබා ගන්න පුළුවන් පටක රෝපණය කියන කාරණේ මෙහෙම සිද්ධ වෙද්දී දැන් මේ මට ප්‍රශ්නයක් එනවා පටක රෝපණය කරන්න පුළුවන් කොයි වගේ ශාකද මොන හරි ප්‍රභේද දිනුද මෙන්න මේ විදිහේ දේවල් විතරයි පටක රෝපණය කරන්න පුළුවන් නැත්නම් ඕනෑම ශාකයක් පටක රෝපණය උදා ගන්න පුළුවන් ඇත්තටම අර්ධයක්ම නන ඕනෑම ශාකයක් පටක රෝපණය හදන්න පුළුවන් නමුත් සමහර ශාක ටිකක් අමාරුයි ඒ අතර පහසු ශාක තියෙනවා අපහසු ශාක තියෙනවා ඉතින් අපි ගොඩක් වෙලාවට ආර්ථික පැත්තෙන් බැලුවොත් අපි මේ පහසු ශාක වලට තමයි ගොඩක් වෙලාවට යන්නේ දැන් ගොඩක් වෙලාවට පළතුරු වර්ග අන්නාසි කෙසෙල් මල් වර්ග සියලුම දේ වගේ ඒ වගේ හැම දෙයක්ම පටක රෝපණයෙන් පල නිෂ්පාදනයේ පටන් අරන් තියෙනවා ලෝකේ හැම තැනම ඒක මම දැකලා තියෙනවා අපි ලංකාවේ බොහෝ පටක රෝප රසායනාගාරවල මේ පල නිෂ්පාදනය අද හොඳින් කෙරීගෙන යනවා ඕනෑම ශාකයක් හැබැයි අපි තෝරා ගැනීමක් කරනවා මේ ආර්ථික මේ වටිනාකමත් එක්ක ඒත්තර මේ දැන් ප්‍රියත මහත්තයා දැන් මෙතන අපි දකිනවා විශාල බඳුන් ප්‍රමාණයක් තියෙනවා සහ මේ විශේෂිත ක්‍රමවේද මේ ආලෝකකරණයෙන් ඊළඟ ඒ වගේ මේ ශීත පරිසරයක අපි ඉන්නේ වායු සමීකරණය කරලා තිනවා මේකත් එක්ක මේ පටක රෝපණය කියන කාරණට අවශ්‍ය මූලිකම සාධක ටික මොනවාද ඔව් අපි දැන් අර මම මුලින් කිව්වා වගේම අපිට
අපි ගහක් පරිසරයේ හැදෙන ඒ තත්ත්ව පිළිබඳ අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ආර්ද්‍රතාවය, එතකොට උෂ්ණත්වය මේ පිළිබඳ අපිට සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕනේ. මොකද මේ දැනීමත් එක්ක තමයි අපි පඩක රෝපණයක් කරන්නේ. මොකද ඒක අපි කෘත්‍රිම තත්ත්වයකදී තමයි ලබා දෙන්නේ. මොකද ආවරණතල ආවරණය කළ කුටීර තුල තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ. දැන් මේ බෝතලයක් ගත්තත් මේ බෝතලේ සම්පූර්ණ ආවරණය කළා තියෙනවා. නමුත් මේ පඩක කොටසට අවශ්‍ය සියලුම පෝෂණය ප්‍රධාන මූලද්‍රව්‍ය අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ඊළාට හෝමෝන් ඇමයිනෝ ආම්ල ඒ හැමදේම ජලය වායුව මේ හැම දෙයක්ම මේ බෝතලින් ඇතුලින් මේ සාක පටකයට අපි ලබා දීලා තියෙනවා. ඒක උඩ තමයි අපිට නිවැරදි දෙයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය පරිසරයේ තියෙන තත්ත්ව අපි කෘතිම පරිසරයක් තුළ මේ සාක පටක වලට ලබා දීලා තමයි මේ වගාව කළේ. බලන්න මේ කොතරම් අපූර්වද කියලා සාමාන්‍ය පරිසරයෙන් සබහාධර්මයෙන් ලැබෙන දේවල් කෘතිමව දීලා අපි පටක රෝපණයත් එක්ක මේ පැල නිපදවාගෙන පැලි උත්පාදනය කර ගැනීම සිද්ධ කරනවා. ඒත් එක දැන් ඇයි පටක රෝපණය කිරීම මොකද්ද තියෙන වාසිය? ඇත්තරම පටක රෝපණය තමයි අද ලෝකයේ තියෙන ඉල්ලුමට භෝග නිෂ්පාදනයේ තියෙන ඒ කියන්නේ අවශ්‍යතාවයට පැල නිෂ්පාදනය කරන්න පුළුවන් මම අපි දන්න විදිහට තියෙන එකම ක්‍රමය. මොකද හේතුව තමයි ලොකු ඉල්ලුමක් තියෙන පැලවලට දැන් මම උදාහරණයක් ගත්තොත් ඇන්තුරියෙන් ලංකාවේ තියෙන ඉල්ලුම මම හිතන්නේ අපිට කවදාවත් පුරවන්න බෑ. ඒ තරම් ඉල්ලුමක් තියෙනවා. මම හිතන්නේ අපි ගාව මේ දවස්වල තියෙනවා ඇන්තුරියෙන් පැල ඉල්ලුම ගත්තොත් ඒකේ පොරොත්තු ලේඛනයේ 500ක් ඉදිරියි. ඒ කියන්නේ අපි පැල ගන්න බලාගෙන ඉන්න. ඉතින් ඒ කියන්නේ මේ වගේ ලොකු ඉල්ලුමක් තියෙන දෙයක් තමයි මේ පටක රෝපණය. ඉතින් ඒ නිසා ඒ ඉල්ලුමට සරිලන පැල ලක්ෂ ගණන් හදන්න පුළුවන් එකම ක්‍රමය තමයි පටක රෝපණ තාක්ෂණික භාවිතා කිරීම. සාමාන්‍යයෙන් මේ පටකයක් රෝපණය කරන්න වැඩි පටන් අරගෙන අවසානයේ පැලයක් නිපදවාගෙන පැලයක් අලෙවි කරන දැන් දැනකම් මේක ක්‍රියාදාමයක්. මේ ක්‍රියාදාමයට කොච්චර විතර කාලයක් ගත වෙනවද? ඇත්තට මේකේ කාලය ගත්තොත් මේකේ තියෙන අවශ්‍යතාවය තමයි ඒක. මොකද මේකට අඩුම තරමේ අවුරුදු දෙකක කාලයක් ගත වෙනවා. මොකද අපි පටක කොටසක් අපි හිතමු අත්‍ර කැබැල්ලක් මේ මාධ්‍යයට හඳුන්වලා දීලා ඒකෙන් කැලසක් එහෙම නැත්නම් කිනකයක් නිර්මාණය කරගෙන ඒ කිනකෙන් පැල හදාගෙන ඒ පැලවලින් අපි මුල් අරගෙන ඒක දැඩි කරලා එහෙම නැත්නම් ඇටර කරලා ඒක සාමාන්‍ය පරිසරයට හුරු කරලා යනකොට පැලේ විකුණන මට්ටම වෙනකොට අවුරුදු දෙකම ආර්ගෝයේ කාලයක් ගියා. නමුත් මෙහෙම මේ අවාසිය වගේම වාසියකුත් තියෙනවා. මොකද එක දිගට පැල එකම මෞසාකයට සමාන පැල ලක්ෂ ගණනක් අපිට ලබා දෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක වාසියක්. අතන චුට්ටි අපිට අවාසියක් තියෙනවා. කාලය ටිකක් ගත වෙනවා. කාලය ගත වුණත් වැඩි පැල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. දැන් මෙතුමාගේ කතාව ඇතුලේ අලුත් වචන ටිකක් හම් වෙනවා කැනස. ඒත් එකම ඇක්ටර කරනවා. මේ වගේ මේ තාක්ෂණික වචන ටිකක් අපිට හම් වෙනවා. අපිට පටක රෝපණයක් මුල ඉඳන් අගට බලන්න තිබ්බොත් ඒක ලොකු වටිනාකමක් ඒවි. ඒ වටිනාකම ඔබට දෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන අපිට පුළුවන් ඒක. කොහොමද පටක රෝපණය පටන් ගන්නෙ? කොතනදනක අවසන් වෙනකන් අපිට මේ කාරණේ බලන්න පුළුවන්කම ලැබේද? අනිවාර්යයෙන්ම මම කියන්න. මොකද මේ ඇන්තුරියෙන් පටක රෝපණය ගැන උදාහරණයක් ඇතුව මම කියන්න. මොකද වැඩිම අපි කරන්නේ ඇන්තුරියෙන්. අපි ඇන්තුරියෙන් ඕකිඩ් බර්ඩ් නෙස්ට් එතකොට පිලෝඩෙන්ඩ්‍රන් වර්ග සමහර අපි කෙසෙල් වර්ගත් පටන් අරන් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා තමයි කරන්නේ. ඉතින් මම ගොඩක් වෙලාවට අපි ඇන්තුරියෙන් වැඩි කරන නිසා මම හිතනවා මම ඇන්තුරියෙන් කොහොමද කරන්න කියන එක කුංචි විස්තරයක් කරන්නම්. මේ තියෙන්නේ ඇන්තුරියෙන් පටක රෝපණය සඳහා භාවිත කරන මූලික දේ. මේක පත්‍ර කැබැල්ල. මේක මේ පත්‍ර කැබැල්ල අපි ගන්නේ හොඳ නිරෝගී මෞසාකයේ. අපිට අවශ්‍ය නිරෝගී මෞසාකයෙන් අපි මේ පත්‍ර කැබැල්ල ගන්න. ඒ කියන්නේ මේක අවිජනනී වෙමින් පවතින පටකයක් වුණ ගන්න. ඒ නිසා අපි මේ පත්‍රේ මෝරු පත්‍රයක් හරියන්නේ නැහැ. එහෙම නැත්තම් වඩාත්ම ලපටි අවස්ථාවේ පත්‍රයක් හරියන්නේ නැහැ. මේක හොඳින් වැඩමින් පවතින අවස්ථාවේ දිගහැරෙන්න ඕන මෙන්න රතුපාට අවස්ථාවේ තියෙන පත්‍ර කැබැල්ලක් තමයි අපි මේ පඩව රෝපණය සඳහා භාවිතා කරන්නේ. මේක අපි සෙන්ටිමීටරේ කමාරේ වගේ මේ වගේ පුංචි කැබලි වලට කපලා මේ මාධ්‍යට හඳුන්වා දෙනවා. මෙතන තමයි ලොකුම දේ තියෙන්නේ මේ මාධ්‍ය කියන එක. මේ මොකද මේ මාධ්‍ය කියන එක අපිට විවිධ අවස්ථාවල වෙනස් කරන්න වෙනවා. මොකද මේකේ පෝෂණ කොටස් වෙනස් ප්‍රධාන මූලද්‍රව්‍ය වෙනස් කරන්න වෙනවා. ඊළඟට අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වෙනස් කරන්න වෙනවා. ඊළඟට මේකට අපි දාලා තිනවා ශක්තිය ලබා ගන්න සීනි. ඊළඟට හෝමෝන් ඇමයිනෝ ආම්ල ඒ වගේ විටමින් වර්ග මේ හැම දෙයක්ම මේකේ තියෙනවා. මේ තුල තමයි පළවෙනි අවස්ථාව පසු කරන්නේ මේ අවස්ථාව පසු කරන්නේ අඳුරේ. මේ වටේ තියෙන තුවාලයක් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දකින්න ඇති ගහක ඒක තමයි සාමාන්‍ය සබාධර්මයේ තියෙන ක්‍රමයමයි. ගහක තුවාලයක් සිදු වුණාම ඒ තුවාලේ වහ ගන්න සයිලෝ ගොඩක් නිතරම වැහි වැහි එනවා. ඒ ක්‍රියාදාමය තමයි අපි මෙතන භාවිතා කරලා තියෙන්නේ. ඒ භාවිතා කරන ක්‍රියාදාමය මේ වටේ තියෙන තුවාලේ වහ ගන්න සයිලෝ ගොඩක් හැදෙනවා. ඒ සයිලෝ ගොඩ අපි හෝමෝන්
භාවිත කරලා ලොකු සයිලෝකට පත් කරගන්න. මේ පත් කරගත්ත සයිල වලින් තමයි කල ලබා ගන්න. එතකොට දැන් මේ පළවෙනි මොහොතේදී යොදා ගන්න මාධ්‍ය මොනවාද? දැන් මේ මොහොතේදී මුලින්ම පත්‍ර කැබැල්ලක් ගහලා මේ දාලා තියෙන මාධ්‍යයට මොනවාද යොදා ගන්න? මේ මාධ්‍යයට අපි සාමාන්‍යයෙන් කියනවා මේක MS මාධ්‍යය කියලා. ඒක මුරාසි සහ ස්කූප් කියන විද්‍යාඥයෝ දෙන්නා හොයාගත්ත මාධ්‍යය. ඉතින් මේ ඒ මාධ්‍යය තමයි භාවිත කරලා තියෙන්නේ. මේකේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් තුළු අංශු මාත්‍ර මූලද්‍රව්‍ය මේ සියලුම දේ මේකේ තියෙනවා. මේක මේ ජෙලි එකක් වගේ තියෙන්නේ. මේකට අපි ඒ ගාහ නැත්තම් ජෙල් රයිට් වගේ මේක මුදව ගන්න පුළුවන්. මුදු පැලඩියෙන් සාදා ගන්න ද්‍රාවණයක් තියෙනවා. ඒක මේකට එකතු කරලා මේක ශක්තිමත්ව මේ පටක කොටස දරා ගන්න පුළුවන් විදිහට මේකට මේ ඒ මිශ්‍රණය හදලා තියෙනවා. මේ මේ මිශ්‍රණය තුළ මේ සාක කොටසට මේ පටක කොටස අවශ්‍ය සියලුම පෝෂණ මූලද්‍රව්‍ය තියෙනවා. කොච්චරම් විතර කාලයක්ද මේ පළවෙනි බඳුන ඇතුලේ පළවෙනි මාධ්‍යතු කොච්චර කාලයක්ද? මේයි ගහෙන් ගහට මේක වෙනස් වෙනවා. වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා. රතු පාට ඇතුලෙන් ගත්තොත් එකක්, අළු ඇතුලෙන් ගත්තොත් එකක්, ඊළඟට මිලියන් පවර් ගත්තොත් එකක්, ඒ වගේ එක එකකින් එකට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. සාමාන්‍යයෙන් මේ කැලසක් නිර්මාණය කරගන්න, ඒ කියන්නේ කැලස කියන්නේ මේ සයිලෝ ගොඩක්. කිනකයක්. මේ ටික නිර්මාණය කරගන්න, ඒ කියන්නේ මේක මෙන්න මේ තත්ත්වෙට එන්න. මේ තත්ත්වෙට එන්න සාමාන්‍යයෙන් මාස 4 5ක වගේ කාලයක් ගත වෙලා තිබුණා. දැන් උගලන්ට පේනවා මේකේ පත්‍ර කැබැල්ල වැහිලා යන්න අර මං කිව්ව තුවාලේ වැහිලා යන්න වටේ තියෙන කැපුම් ධාර වැහිලා යන්න සම්පූර්ණයෙන් සයිලෝ ගොඩක්. කිනකයක් කිනක ගොඩක් වතිලා දිනවා. මේන් දිගින් දිගටම අභිජනනය වෙනවා. ඒ කියන්නේ සයිලෝ බෙදි 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 අලුත් සයිලෝ හැදෙනවා. ඒ නිසා මේ ඒ න්‍යාය තමයි පඩකරෝපණි භාවිතා කරන්නේ. මොකද සයිලයක් බෙදිනවා කියන න්‍යාය තමයි අපි භාවිතා කරන්නේ. ඒකෝට ඒ න්‍යායෙන් මේ පටකේ බෙදි බෙදි යනකොට වහගෙන සම්පූර්ණයෙන්ම සෛල උත්පාදනය වීම ජනනය වීම තියෙනවා. ඉතින් අපූර්ව අවස්ථාව මේ. මෙතනින් පස්සේ මොකද වෙන්නේ? මේ දෙකෙන් පස්සේ දැන් අපි මේ ගොඩක් වෙලාට මට එකක් කියන්න අමතක වුණා. මේක අපි අඳුරු අවස්ථාවේ තියෙන. මොකද අඳුරේදී තමයි ඉක්මනින්ම කිනක වැඩෙන්නේ. ඒ වැඩුණු කිනක කොලපාට කරගන්න තමයි අපි ආයි අඳුරෙන් එළියට ගන්න. ආලෝකයේ තියෙන. ආලෝකයේ තියෙන දඩ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් දැන් අපි මේ අවස්ථාව පසු කරලා සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දැන් මේ කැලස නැත කිනක ටික උගලන් පේනවා පරිවර්තනය වෙලා තියෙනවා. කුල පාට පැල යන්ත මෝදු වෙන කුංචි පැලවලට මේක මාරු වෙලා තියෙනවා මේ මාධ්‍ය තුල. හැබැයි මේ මෙතෙන්දී අර මේ මාධ්‍යම තමයි MS මාධ්‍යම තමයි. නමුත් මෙතන හෝමෝන් කාර්යත්‍ය විනාශ කරලා තියෙනවා. අපි භාවිත කරන හෝමෝන් විනාශ කරලා තියෙනවා. දැන් මේකෙදි කැලස් හැදෙන හෝමෝන් භාවිත කරනකොට අපි මෙතෙන්දී භාවිත කරලා තියෙන්නේ පැල හැදෙන හෝමෝන්. ඒක තමයි වෙනස. මේ විදිහට තමයි මේ පටක රෝපණය පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉස්සරහට එන්නේ. අපිට තව දේවල් මෙතනින් එහාටත් ඒ කතාව හොයාගෙන යන තියෙනවා. බලන්න මේ සුන්දරත්වය, මේ අපූර්වත්වය. පුංචි පත්‍ර කැබැල් දෙකකින් පළ විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. ඉතා හොඳ ක්‍රමයක් පටක රෝපණය. හද දවස අපි තවතරතුර ඔබට සමීප කරනවා. මේ අවට සිරිය ඔබට සමීප කිරීමෙන් පස්සේ අපි විද්‍යාගාරේ තවත් ඉසව්වකට මාරුණා, තවත් ඉසව්වකට සේන්දුනා. මේ ඉසව් වෙනුනත් අපි ලෑස් වෙන මේ පටක රෝපණය එතනින් එහා පියවර. දැන් අපි ටිකෙන් ටික ටිකෙන් ටික පියවරෙන් ටික කතා කරගෙන ආව ප්‍රියන්ත මහත්මයාත් එක්ක ඔබවම අපූර්වවට පැහැදිලි කරනවා මේ කාරණා. අපි දැන් පළ මෝදුන අවස්ථාවට නිකන් ආවා. එතනින් පස්සේ අපිට මොනවාද මේ පටක රෝපණය දකින්න තියෙන අවස්ථා? මොනවාද වෙන්නේ එතනින් පස්සේ? ඔව් ඇත්තටම අපි අවස්ථා ගණනාව පහු කළා. මොකද එකක් අපි පත්‍ර කැබැල්ල හඳුන්වා දුන්නා. ඊට පස්සේ කැලස් හදාගත්තා. ඒ කැලස් වලින් අපි පළ මෝදු වෙන පටන් ගන්න තැනට ගත්තා. මේ මෝදු වෙන පැල අපිට පුළුවන් නැවත කොටස් කරන්න. මේ කොටස් කරලා නැවත මඳුන් වලට දාන්න පුළුවන්. එතකොට මේ ප්‍රමාණය වැඩි වෙනවා. මොකද
मुलिंग किए मेक अभिजन पटकिया हेमदाम शैल बेदी 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 हेदे ये न्याय अभी पटक रूपण अरंदी अभी पुलवा ये हेम कुटसम नेमत नेमत कुटस्कला विनम विनम मे भाजन तुट मधुना मंगितनवा वीट पास मोदून पेल मे विधि लगे तम क्रम अभी एक बाधिता मे लागत किनक कुटस् अभी एक तीन शेखर रेखी उपकरण ये उपकरण दाल द्रोम अद्यक्त मेक मे वटे केरकिन सलास्तम केरकीम तुले अभी एक शैल वग आवकटे अन्नवा शैल दीकर शैल वग आवकटे अन्नवा वेगेन हेदेन पटक रोपित पहले वेगेन हदागना क्रम इकटे अन्नवा क्रम तब कीपे आगती है ये अतर अभी सामान्य पहासुम क्रम एक ये अवस्था पहुकल मेन मे वाद पहले टीका वेगेन अंदना मटमेंट पहले निकट तीन मे मे बोत ले मेके समार मुड़ी मे योगे मे पहले मुदट हदीलती पत्र हदीलती पटक रोपणी वासी हेम शैल निष्पादने हेम शैल पुलवा तमंगे मौसाकेट सामान वेदगात्मी मौसाकेट सामान तलाखटीट निर्माण मे हकीयावती मे हेम शैलीस मे हेम शैली पेलो समार भूत मे वाग भूत लेकिन अड़े तीन भूता तीन ये भूत लेकिन सामान्य तीन पहले विजिदा तीसदा दें अभी बर्ड नेस्ट वगे गातो पहले लक्ष्य तीन भूत पुंजी भूत दादा पंदा विजिपंदा ये एक भूता विशाल प्रमाण पहले तीन मेक तब अवस्था जाना पौकर मेके ये पहले नवत नवत तबीट पुलवा तव तव त्रूपण अवस्था वोल्ट මල් අපි හැම වෙලෙම කරන්නේ නිතරම අලුතෙන් 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 නව බඳුන් වලට හඳුන්වා දීලා නිතරම හදනවා. ඒ කියන්නේ හැම වෙලෙම හැම සෛලයකින්ම අපි පැලයක් ගන්න උත්සාහ කරනවා. ඉතින් අපි මේක ගත්තොත් අපිට අද පටක රෝපණය නිෂ්පාදනය කරන අතුරෙන් අපි තමයි මම උදාහරණයකට බ්ලැක් කාඩිනල් කියන අතුරෙන් වර්ගයේ ගත්තොත් අපෙන් පැල ලක්ෂයක් ඉල්ලුවොත් ඒ ලක්ෂේ සපුරන්න පුළුවන් වෙන එකම ක්‍රමය මේ පටක රෝපණය. මේක තියෙන න්‍යාය තමයි හැම සෛලයකටම අලුත් පැලයක් विशेष विशाल प्रतिपाल पहला मोदी तत्व पहला विशेष आलोक तत्व वेडिकल सामान्य परिसर आलोकेट मेक अतुले पुलवन तरह हूरकल अभी पुलवा मेक सामान्य परिसर हरितागारे अतुल मेक मूलिक अवस्था सामान्य परिसर हूरकर मेतनी पस हरितागारे ओपन सिद्ध मेतनी पस गुड़क आवटकिरी हरितागारे अभी पुलवा ये अवश्य तत्तनी प्रोपगेटरी अबाइटाकर कृत्रिम तत्ती आर्ता पालने वेन्नो उष्णते पालने वेन्नो हेमदे तत्व पालने के लिए तत्व
सफारी स्प्लैश वर्ग रेनबो ये वर्ग दहायर अभी मेवन पटक रोपणी पहले निष्पादने आरंभ कर लो मेवन अभी वेलपोट निकुदर मीन पाती ब्लैक कार्डिनल मिलियन फ्लावर की वर्ग देख इतनी मंगी तरह दीदी अनागदी वृद्धा की तरह मंग आरोपी खाले अभी अपे सीम वे मंग व्यापार जाले क्रियात्मक व्यापार जाले वेडी दखड़ा मेतन ඔබතුමාගෙන් මේ දැනුම ලබා ගන්න පිලිසු උත්සාහ දරනවා ඇති සහ කෙනෙක්ට දැන් අපි වැඩසටහන බලන කෙනෙක්ට ආස හිතෙන්න පුළුවන් කැමති වෙන්න පුළුවන් මටත් පටක රෝපණය කරන්න තිබුණා නම් කියලා හිතෙන්නත් පුළුවන් අවස්ථාව තියෙනවා වෙළඳපොළ තියෙනවා සහ මේ දැනුම හොයාගෙන යන්න ඕනේ මේ දැනුම හොයාගෙන යන කෙනෙක්ට දෙන්න තියෙන උපදෙස් මොකක්ද මේ මම දකින්න දෙය තමයි අපි මම මේ දැනුම හොයනකොට දැන් අවුරුදු 30කට විතර ගතියි මේ දැනුම හොයනකොට මට මේ නිවැරදි දැනුම ලබා ගන්න ඇත්තටම තැනක් තිබුණේ නැහැ ඒ නිසා මම ගොඩක් වෙලාවට පොත්පත් කියෙව්වා ඊළඟට අන්තර්ජාලයේ තියෙන දේවල් බැලුවා මේ හැම දෙයකින්ම දැනුම ටික ටික අරගත්තා අසාර්ථක වෙන්න බෑ මොකද මේක පටන් ගන්නකොට මම අර හඳුන්ලා තිබු පත්‍ර කැබල්ලක් අද දාලා පත්‍ර කැබල් 100ක් දාලා හෙටේ 100ටම දිලිරාරි බැක්ටීරියා ඇවිල්ලා අයින් කරනවා අධෛර්යමත් නොවි ඒ යන ගමන යන්න තමයි අවශ්‍ය වෙන්නේ මොකද මේකෙදි තියෙන්න ඕනේ කැපවීම ඉවසීම ඒ දෙක නැත්තම් පටක රෝපණය කවදාවත් කරන්න බෑ. හොයලා වැඩකුත් නැහැ. අතරම දැනුම හොයලා වැඩකුත් නැහැ. මොකද මූලිකදී ඒක මොකද අපි ගොඩක් වෙලාවට මේක දැනුම ලබා දෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ ඉන්න හැම පාසල් දරුවෙකුටම කවුරු හරි පාසලකින් අපෙන් ඉල්ලුවොත් පටක රෝපණය බද්ද කිරීම මේව නැත්තම් ලේයර් කිරීම පැලතවන් පාලනය මේ හැම දෙයක් පිළිබඳවම දැනුම ලබා දෙන්න කිව්වොත් අපි අනිවාර්යයෙන් මේක නොමිලේ යායට ලබා දෙනවා. ගොඩක් වෙලාවට පටක රෝපණය වගේ දෙයක් අපිට එක දවසින් ලබා දෙන්න බෑ. මොකද අපේ කාර්ය බහුලත්වය නිසා ඒක අපිට අපි සාමාන්‍ය ඒක
පාඨමාලා වගේ දේවල් කරන්නේ නැහැ. නමුත් යම්කිසි කෙනෙක් ඇහුවොත් පටකරෝපණය මේ විදිහට කරන්න කියලා අපෙන් යම්කිසි දෙයක් ඇහුවොත් අපි අනිවාර්යයෙන්ම යාට ඒ සඳහා උදව් කරනවා. මොකද මේක අපිට බෙදාගෙන කරොත් මම හිතන්නේ මේ ලංකාවේ ඉන්නවට මේ විදේශීය ඉන්නවට අපිට යන්න පුළුවන් මට්ටමක් එනවා. ඊළඟට ලොකුම දේ තමයි අද අපි දකින්න දෙයක් තමයි දැනටත් සිදුවෙන දෙයක් තමයි අපි විදේශයෙන් පැල ගෙන්නන එක මෙහෙම. මෙහෙට අපි පැල 20-30 ගෙන්නනවා. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ මේ අලුත් වර්ගයක් විදේශීය රටක නිෂ්පාදනය වෙනවනම් ඒකෙන් පැල දෙකක් වගේ තමයි ලංකාව අපිට ඕනේ. මොකද අපිට පුළුවන් ඒකෙන් පැල ලක්ෂ ගාණක් හදන්න. ඉතින් ඒ නිසා මම හිතනවා අපි කවදා හරි දවසක යන්න ඕනේ එතනට. ඒක තමයි අවශ්‍යතාවය. අපි ආයුත්තේ තෙන්ට අපි එතෙන්ට ගිහිල්ලා මේ අපේ රටට විදේශ විනිමය ගැන තැන්ට මේ කර්මාන්තය පත් කරගන්න පුළුවන් දැනුම ඕනනම් දැනුම ලබා ගන්නත් මෙතන අවස්ථාවක් තියෙනවා. සා දැනුම හැන් මේ සාරගර්භ සාකච්ඡාවක් ඇතුළේ මේ සාරගර්භ මේ විද්‍යාගාරය ඇතුළේ අපිට ඔබට සාරගර්භ දැනුමක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. අපි මෙතනින් එළියට යන්න හදන්නේ. අපි මෙතනින් එළියට ගිහිල්ලා දැන් මේ මාධ්‍යෙන් පස්සේ එළිය කොහොමද මේ පැලේ රෝපණය වෙන්නේ සහ අලවිය දක්වා යන්නේ කොහොමද මේ කාරණාවත් ඔබට සමීප කරන ලෑස්තිගෙන රැඳීන දිගටම අපිත් එක්ක රන්දහඩිය අපි මේ මහපොළ මේ පණ ගැහෙන මහ පොළොවේ රූපමය අස්වැන්න ඔබට මේ විදිහට සමීප කරමින් ඉන්නේ. අපි දාවේ විජය පළතවානේ විජය පළතවානෙන් අපි ගියා පටක රෝපණය පිළිබඳව ඔබට බොහොම හොඳ දැනුමක් ලබා දෙන්න පටක රෝපණය සිද්ධ වෙන විද්‍යාගාරයට. පියවරෙන් පියවර පියවරෙන් පියවර අපි ඉස්සරහට ආවා පටක රෝපණය පුංචි පත්‍ර කැබැල්ල ටිකෙන් ටික පළ මට්ටම යනකම් අපි පියවරෙන් පියවර කතා කළා. අපි කිව්වේ එතනින් පස්සේ ඒ පළ ටික අරන් එනවා කියලා හරිතාගාරයක ඇතුළට. මේ අපි ඇවිල්ලා ඉන්නේ අන්නේ හරිතාගාරය ඇතුළට. අපි අර මාධ්‍යෙන් අපි කියන අපි කියපු විද්‍යාගාරේ ඒ මාධ්‍යයේ බඳුන් වලින් අපි මේ පළ ටික මුදාගෙන මෙතනදි තමා මේ එළියේ නැත්නම් අපි මේ සාමාන්‍ය පරිසරයේ රෝපණය කිරීම සිද්ධ වෙන්නේ. අපි එතෙන්ට ආවා ප්‍රියන්ත මහත්තයත් එක්ක. දැන් ප්‍රියන්ත මහත්තයා විජය පළතවන සහ තමගේ සාමූහික ව්‍යාපාර ජාලය මෙහෙම ඉස්සරහට අරගෙන යද්දී මේ කාර්යය තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට හොඳ සහයක් ඕනේ. ඒ සහය හැමදාමත් නිරන්තරයෙන් ලබා දෙන්නේ ජයන්ති මහත්මිය. ඇය තමා ප්‍රිය බිරිඳ. ඇය තමා මේ කාර්යවේදී මේ හැමදාමත් ප්‍රායෝගිකව මේ වැඩ කටයුතු වල ඉදලා ඉන්නේ අය. ඒකින්ද අද දවසෙත් ඇය මේ වැඩ කටයුතු කරાવી ප්‍රියන්ත මහත්තයා අපිට විස්තර කරાવી මොකක්ද වෙන්නේ කියලා. ඔන්න අපි ලෑස්ති වෙන්නේ ලැබ් එකෙන් එළියට ඇවිල්ලා මේ එළියේ එළියේ පරිසරයේ කොහොමද පැලයක් රෝපණය කරගන්නේ එතනින් එහා පියවර ටික එකින් එක එකින් එක ඉස්සරහට අරගෙන යන ජයන්ත මහත්තයාත් බොහොම ආදරේ පිළිගන්නවා අයිබෝම් පුතේට. එතන මියත් එක්කත් අපි ලෑස්ති වෙනවා ඔබට මේ තොරතුරු සමීප කරන්න. අපිට කියන්නකෝ ප්‍රියන්ත මහත්තයා මොකද්ද මේ කරන්න යන්නේ ජයන්ත මිස්? ඔව් දැන් අපි මේ තියෙන්නේ අපි රසායනාගාරයෙන් එළියට ගෙන ආපු ඇන්තුරෙන් හොඳින් මුල් තියෙන හොඳින් වැඩුණු සාමාන්‍යයෙන් පැල 1000ක් විතර තියෙන පොඩි බෝතලයක්. ඉතින් මේ බෝතලේ තියෙන පැල අපි සාමාන්‍යයෙන් රසායනාගාරයේ තුලදී මේක පොඩ්ඩක් ඇටර කළා තමයි ගිනාවේ. එතකොට මේක ඇටර කරනවා කියන්නේ අපි මේක දෘඩ කළා. නැත්නම් මේක දැඩි කළා තමයි ගිනලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක අපිට සාමාන්‍ය පරිසරයට මේ වගේ හරිතාගාරයක් තුල මේකේ ආර්ථතාවයේ සාමාන්‍යයෙන් පාලනය වෙලා තියෙන්නේ. ඒ නිසා මේකේ හොඳ ජල වාෂ්ප ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම සෙවන පාලනය කරලා තියෙන්නේ 70%ක සෙවනක් මේ net එකක් දාලා 70%ක අවුරශ්මිය කපා හැරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේකෙන් මේ පැලේට අවශ්‍ය සාමාන්‍ය සාධක අපිට ලබා දීලා ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ බෝතලේ තියෙන මේ පැලේ අපිට මේ බෝතලේ අරින්න පුළුවන් මේ විදිහට. දැන් මේ පැල ටික ඔයාලට පේනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ පැල ටික
जाले स्प्रे कर ला अभी मैं पैलेट का वील एंड देने हैं इधर पास अभी मैं पैलेट का एली रखा हूँ දැන් ඔන්න මම මේ පැලට් එක පෙන්වන්නම් දැන් මේක අපි මෙහෙම අරන් කොහොමත් කරන්නේ නැහැ නමුත් මම මේ පෙන්වන්නම් මේ තියෙන මේ පැලට් එක මේ තියෙන්නේ අපි දාපු පෝෂණ මාධ්‍ය ජෙලි සහිතව මේ තියෙන්නේ මේ පැලට් එක මේ මට්ටමේදීත් මේවා ඉතා පිරිසිදුව කරෙන්න ඕනේ අපි පළමුවෙම ජෙලි ටික සම්පූර්ණයෙන්ම ඉවත් කරමු ඊට පස්සේ सामान्य जले मेक मुद्दे सोदन इकन मेक जली तिबुन अनिवार्य मे जली वाल तीन सुक्रोज सीनी सरल सीनी ये सह मेक बरी वेलावत मेक इतर को जली कैबली अनिवार्य मे पेलट दिलीर हरियासा मे सुक्रोज वाले ये सहगो इकमी मेकड अविल मेक तुन वेला विनाश कलदा अभी पुलवा मेक पेल हिमीन सर कपाण अर तीन सरल दिलीर नाश गया सुधुपाट तीन धीरे पीन सरल दिल नाशक एक अभी मेक पोड सोद लगा पेल कैपी मत सिद्ध कर मुड़ते पड़ी पेल मेक अभीट पेल वेडनीस मे मट मेद अभी कर हरीट मेक तवा गुणना प्रसाद गारे पूरा वेडिकरण पूरा नमूत अभी अभी निष्पादने अभी करगा वेड अमार निस अभी मे मट मेदी मेके रसायन गारे एलियट मे जयंती सर मुलिम जेलिटिकेमकला अपूर वेडगटे मेकूल मे युवसी अनिवार्य अनिवार्य पटंगा सामान्य पारिसरे दिलीर तिबुनो मे पहले अभी कृत्रिम पारिसरे मे हरितागारे अतुटेन अभी दुनारी दिलीर बरी विलावत मेकट आवत् इग्मनी विनाश कल अभी पुलवंतर उत्साह दिलीर नेतु मे कार्य करगा पोड़ी दिलीर नाशक अभी दाल अभी कपागत पहले වෙනම අරගත්තා හ්ම් හ්ම් දැන් අපිට තියෙන්නේ මේ පැල ඉන්දන් ඉන්දන් අපි මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ මැටි කෝප්පයක් හ්ම් මොකද මේ අපි දන්නවා මේ ප්ලාස්ටික් පෝච්චියකට වඩා මැටි කෝප්පෙක පැල හැදෙන්න තියෙන අවස්ථා වැඩි මොකද සීතල ගතිය තියෙනවා ඊළඟට අපි මේක ජලයේ තියෙන බඳුනක තමයි ඊට පස්සේ තියන්නේ මේක ජලයේ උරා ගන්න ඒ නිසා මම හිතන්නේ වඩාත්ම සුදුසු වෙන්නේ මේ පැලය मेटी बंधुन के मेटी को प्योर एम प्योर प्योर एम प्योर इसमें पेलट व्यंकर पास पेल इंदेन सामान्य मेटी को पेल की इंदन सामान्य सीयकवा पुलवा इतने पास मैं मतलब वर्धन अनिवार्य पास मे दें अभी वर्धन अवस्था दाकिन पुलवा इट पास अभी मेक ये अवधि पहुकल अभी पुलवा मेके मेक तिब्बड़ पास अभी मेकट मूलिम रसायनिक पूर्व मुगुदाने मेक जल पमन युद्धा क्रमाकूल वेडन रसायनिक पूर्व धीर पूर्व वर्ग मेकट योधन ये योधल अभी अवश्य अट्ट हेदन पास अभी पुलवा पुंची बंधुन मे वे बंधुन घट मे पहले हिटवा मे विधि तम हरितागारेट फलवी नम सिद्धवे कारण फल नम हरितागारे पेल व्यंकर सिद्ध के पेल व्यंकर पेलटिक नियमित पैधि व्यंकरी मेटिक उपयोगी मे विधि पश्माद्य अनिकुत मध्य स्वाभाविक मध्य उदागनीम सिद्ध करना हिटवीम सिद्ध करना इतने पास तीव्र गणतीन ओ इतने पास पुंच पुंच बंधुंगल्टे अवसान अलवे विनका तक तीव्र गणना अभी एट महत्या कथा करो मंगिता मेक हिटेव अहम मेक मूलिकावधि पहुकरास तुनक कार मेक मे मध्य हर संबंध इला मूल पद्धति अकेला पत्र हेदीन पटांग सास तुनक इतर कल मस हयाकर मे पहले सामान्य टीका पहले अखड़ेट बंधुन कट तनि बंधुन कट मे वे बंधुन कट गुड़वा मेक एक विकुन अवधि एक
කලවි අවදිය. හැබැයි මේකත් මේක හිටවලා අපි තියනවා මාස දෙකක් විතර. මේ මේ මාධ්‍යයට මුල් අල්ලන්න. මොකද මේ මාධ්‍යයේ තියෙන්නේ මේ මාධ්‍යයේ මේ තියෙන්නේ වැලි කොහොබතුයි විතරයි. මේකේ පෝෂණය නැහැ. මේ පෝෂණය අපි බාහිර පෝර වලින් දෙනවා. නමුත් මේ මේ මාධ්‍යයට දිලිර රෝග ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ හැබැයි මේ මාධ්‍ය අපි ජීවාණුකරණය කරලා අරන් තියෙන්නේ. يعني මේ මාධ්‍ය තම්බලා වගේ තමයි අපි අරන් තියෙන්නේ. වාෂ්පෙන් තම්බලා තමයි මේ මාධ්‍ය අරන් තියෙන්නේ. ඒ නිසා මේකේ තනකොළ පැලපැල වෙන්නේ නැහැ. දිලිර හානි කෘමි හානි ඇති වෙන්නේ. දැන් මෙතනින් පස්සේ වෙන්නේ මොනවද? මෙතනින් පස්සේ මේක යන්නේ කොතෙන්ටද? මේ ගැන කාරණා අපි එකින් එක බලාගමු. අපි ස්තුතිවන්ත වෙනවා ජයන්ත මහත්මියට කොහොම අපූර්වට මේක පීවරින් පීවර අපිට පෙන්වුවට සහ ප්‍රියන්ත මහත්මිය අපි මෙතනින් පස්සේ අදිරට එකින් එක ගමන් කරමු. අපි මේ වටේ සිරිය නරබල ඉවර වෙලා. හොඳයි. අපි මේ විදිහට පළ මේ පුංචි මැටිකෝප්පයක ඉඳගන්න විදිහ බැලුවා. දැන් එතනින් පස්සේ අවදින් අවදිය කොහොමද ඉස්සරහට එන්නේ? ප්‍රියන්ත මහත්තයා අපිට පැහැදිලි කරાવી. අපි වැඩි වෙලාව ගන්න නැතුව එතුමන්ගෙන් අහමු. කොයි විදිහටද එතනින් ඉස්සරහට මේ පළයක් රෝපණය වෙන්නේ කියන කාරණා. ඔව් දැන් අපි ඒ හිටවුවා මේ පොඩි මැටිකෝප්පයක මේ දකින්නේ එක. ඒ වගේ පළ මේ මාස 3ක් විතර ගත වෙච්ච පළ තමයි දැන් මේ මැටිකෝප්පය තුල තියෙන්නේ. මේ මැටිකෝප්පේ පළ මං හිතන්නේ මොකද දැන් නිරෝගී තත්ත්වයේ තියෙනවා. අපිට ගලවලා වෙන මාධ්‍යයක හිටවන්න පුළුවන් අවස්ථාවට මේ පැල ඇවිල්ලා තියෙන්නේ දැන්. මෙහෙම තියෙන පැල අපිට පුළුවන් මේ වගේ තනි බඳුනකට අරගන්න. මේක හිමින්සරේ ගලවලා අර මූල පද්ධතියට හානියක් නොවන විදිහට මේ වගේ තනි බඳුනක හිටවන්න පුළුවන්. මේකේ වැලි සහ කොහොබත් පමණක් තියෙන මාධ්‍ය. මොකද මේකේ තියෙන වාසියක් තියෙනවා. මොකද ජලය මුදින් බෑහගෙන යනවා. අපි ඇන්තුරියන් වගාවක් කරනකොට මූලිකවම දැනගන්න ඕනේ මේ ඇන්තුරියන් වගා මාධ්‍ය කියන එකේ විවෘත ව්‍යුහයක් තියෙන මාධ්‍යයක් තියෙන්න ඕනේ. ජලයේ වේගයෙන් බැසලා යන්න ඕනේ. ජලයට මේ ගහ කොච්චර ප්‍රිය කළත් මේ ජලය වැඩි වුණොත් මේ සාකේ මැරෙනවා. ඒ නිසා තමයි අපි වැලි සහ කෝබත් පමණක් මේ මාධ්‍යයට භාවිත කරලා තින්නේ. මේ හිටවු පැලේ අපිට මේ බඳුනේ හිටවලා මාස 3ක් යනකොට වෙඳපළ නිකුත් කරන්න පුළුවන්. මේක එක අවධියක්. මේක පියවරෙන් පියවර අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. දැන් මෙතෙන්දිම වෙළඳ පොලේ අලවියට යොදා ගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. දැන් මෙතන ඉඳන් මේ පැලේ වර්ධනය වෙද්දී පැලේ වර්ධනයත් එක්ක මිලේ වර්ධනයකුත් සිද්ධ වෙනවා. ඒකට මිලේ වර්ධනය ඇතැම් විට අපිට හිතා ගන්නත් බැරි වේ. මේ ඔබ විශ්වාස නොකරන මිලකට මේ පුංචි බඳුන ඉඳන් එතනින් එහාට යද්දී පියවරෙන් පියවර ඉස්සරහට යද්දී මේ පැලේට වටිනාකම එකතු වෙනවා. අපි එහෙම වටිනාකම එකතු වෙන තැන තැනක යනවා. කතාවේ අවසානයේ හෙන්නකෝ මේ අපි මුල පටන් ගත්ත තැනින් අවසානට આવොත් පුංචි පත්‍ර කැබැල්ලකින් මේ වැඩේ පටන් ගත්තා. බොහොම පුංචි පත්‍ර කැබැල්ලකින් පටන් ගත්තේ. ඒ පත්‍ර කැබැල්ලෙන් පටන් ගන්න අද වෙද්දී දැන් මේ මොහොත වෙද්දී පැලයක් විකුණන මට්ටමට අවිලා දෙනවා. මෙතනින් එහා අර පුංචි පත්‍ර කැබැල්ලෙන් පටන් ගත්ත වැඩේ කොතරම් මිලකට මිල නියම කරන්න පුළුවන්ද? වටිනාකම් දෙන්න පුළුවන්ද කියන කාරණේ අපි හොයාගෙන ලෑස්තෙන් ඉන්නවා. හැබැයි ඉතින් අර අපි හැමතිස්සෙම කතා කරනවා අදගේ මේකට යම්කිසි කාලයක් යනවා. ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීම තිබුණොත් මේ සාර්ථකත්වය ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් විතර. ඔව් අවුරුදු දැන් අපි රසායනගාරෙම අවුරුදු දෙකක්. රසායනගාරෙම අවුරුදු දෙකක්. ඊට පස්සේ මල් පිපෙන ගහක් කරගන්න ඒක තව අවුරුදු එකමාරක්වත් අඩුම ගත වෙන හොඳ පඳුරක් බවට පරිවර්තනය කරගන්න. දැන් මේ මට්ටමේ එකක් අපිට ඉක්මනට විකුණන්න පුළුවන් මිල මේකේ අඩුයි. දැන් මේ මට්ටමට එනකොට ඒක තවත් මිලයි. ඒ කියන්නේ මේ වගේ දෙගුණයකට වඩා මිල යනවා. මෙතන මේක රුපියල් සාමාන්‍ය 400කට වගේ විකිනවා. මේක රුපියල් 1200කට නැත්නම් 1000කට වගේ මිලකට තමයි යන්නේ. ඒකෙත් තව ඉස්සරහට යනකොට මිල වැඩි වෙනවා. තව ඉස්සරහට යද්දි මිලට මොකද වෙන්නේ? වටිනාකමට මොකද වෙන්නේ? මෙතන තියෙනවා මේ හරිතාගාරය ඇතුලේ අධියර ඔක්කොම ටික. අපි අතන විද්‍යාගාරයෙන් එළියට ආවට පස්සේ පැලේ ඉන්ධන තැන ඉඳන් අවසාන අලවියට පොඩ්ඩක් මෙහාට. ඒ කියන්නේ අවසානම වටිනාකම තියෙන තැන නෙමෙයි. ඊට චුට්ටක් මෙහාට නැගන් සියලුම පැල මෙතන තියෙනවා. අපි දැන් මේ යන්න හදන්නේ අපි වැඩසටහනෙත් වෙලාව ටිකෙන් ටික හවටන හින්දා මෙතන තියෙන වටිනාකම් වැඩි මෙතනට සහ මේ පැලයක් අවසානයේ ඔබට දකින්න පුළුවන් සුන්දරම තැනට අපි ඔබව එක්කගෙන යන්න හදන්නේ. මේ තැන කොතරම් අපූර්වද, මේ නිර්මාණය කොතරම් අපූර්වද, මේ පුංචි පත්‍ර කැබැල්ල කොතරම් අපූර්වත්වයක් අවසානයේ ගෙන දෙනවද කියලා මේ යන තැනේදී ඔබට බලන්න පුළුවන්කම ලැබෙනවා.
දැන් මේ හරිතාගාරේ ලස්සනම තැනකට අවිල්ල තියෙන්නේ. පටපිට බැලුවම මේ අපට පරිසර දැක්කහම ඔබට පේනවා මේ කොතරම් සුන්දරද කියලා. බොහොම සුන්දර ඇන්තෝරියම් පැල ගොන්නක් මැද්දේ නම් තමා මේ අවසාන කතා බහ අපි කරන්න ලෑස්ති වෙන්නේ. කතාව පටන් ගන්න කලින්ම මොනවාද මේ පැල? මේක ඇන්තෝරියම් මිලියන් ෆ්ලවර් කියන එක. ඊට පස්සේ මේ මගේ පිටිපස්සෙන් තියෙනවා ඇන්තෝරියම් බ්ලැක් කාඩිනල් කියන එක. ඊළඟට ඉස්සරහා යොතන තියෙනවා ඇන්තෝරියම් රේන්බෝ කියන එක. ඒක තව වර්ග ගණනාවක් තියෙනවා. මම මේ පෙන්න්නේ දැනට අපි නිෂ්පාදනය කරන වර්ග කීපය විතරයි. මේවා මිලත් ඒ වගේ තමයි. මේ මට්ටමට එනකොට මිලත් ටිකක් ඉහළ යනවා. දැන් අපි අතෙන්දී අහුවනේ රුපියල් 200 ඉඳන් එකපාර 400 ඉඳන් එකපාර කොහමද රුපියල් 18200 යන්නේ කියලා. දැන් මේ ඇවිල්ලා අවසානම අවදිය නෙමේ ඊට පෙර අවදිය. මට කියන්න. මෙතන සාමාන්‍ය අපි මේ වගේ මල් 30ක් විතර තියෙන මේ වගේ පඳුරක් ඇත්තටම රුපියල් 10000කට එහා මිලකට තමයි මිල කියන්නේ. ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් ඕනෑම තවාණකට ගිහිල්ලා මේ පැලයක් ඇහුවොත් එහෙම රුපියල් 10000කට එහා මිලකට තමයි එන්නේ. මේකේ පඳුරක පැල 10ක් විතර තියෙන පෝච්චියක්. රුපියල් 10000ක විතර මිලකට මේ පෝච්චියක් මල් 30ක් තියෙන පෝච්චියක් අලෙවි කරන්න පුළුවන්. දැන් ඔබට එකපාරට හිතේවි පුංචි පත්‍රක බැලලක් අවසානයේ මේ වගේ පැල ගණනාවක් වෙන ඔබ ඒක දැක්කා. මේ පැල සංඛ්‍යාව ඔබ දැක්කා. එහෙම ඇවිල්ලා මේක රුපියල් 10000ක වටනම් මීට වඩා වටිනකමට යන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යෙන්. එතකොට එහෙම යද්දී ඔබට හිතේවි මේ හරි ෂොක් නේ කියලා. බොහොම අපූර්වයි නේ කියලා. හැබැයි ඒ අපූර්වත්වෙ පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා නේද? අනිවාර්යෙන්. ඒ කතාව තියෙන්නේ කල්ප කාලයක් මේ මේ යම්කිසි කාලයක් කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. ඒ කැපකිරීම කල ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ ඉවසීම තමයි අවසානේ. මෙහෙම ප්‍රායෝගික තලයේ යථාර්ථයක් බඩපත් වෙන්නේ වටිනාකමක් එන්නේ. ඔබ ආසවේ, ඔබ කැමති වෙයි, ඔබ මේ දේ කරන්න ඕනේ කියලා හිතේ. හැබැයි හැමදේම කරන්න හිතනවා නම් මෙතුමා වගේම සා මෙතුමගේ පෞලිය උදවිය වගේම යම්කිසි කැපකිරීමක් කරනවා. දැන් අපි මෙතෙන්ට නගම් මේ කතාව ආවා. ඇන්තෝරියම් පැල ගැන අපි කතා කළා. අද දවසේ වැඩිපුරම කතා කළා ඇන්තෝරියම් පැල ගැන මේ විශේෂයෙන් පටක රෝපණයත් එක්ක. හැබැයි මේ පැල තමාන කියන්නේ එහෙම තරක් නෙමෙයි. මේ ඇන්තෝරියම් වලටම සීමා වෙච්ච තරක් නෙමෙයි. ඊට වඩා ලොකු අපසරියක් තියෙනවා. අපිට කියන්න මොනවාද තියෙන්නේ තව මෙතෙන්ට නගෙනට ලබා ගන්න පුළුවන් දේවල් මොනවාද? ඔතන අපි ආරම්භයේ අතර මල් වලට නෙමෙයි මූලිකත්වයේ දුන්නේ පළතුරු පැල වලට. මොකද අපි නිෂ්පාදනය කරන පළතුරු ලේයර් පැල, බද්ද පැල, බීජ පැල. ඊළඟට විසිතුරු අනිත් හැම පැලයක්ම අපි ගාව තියෙනවා. මොකද අපි කාලයක් තිස්සේ මම හිතන්නේ අපි වඩාත් ප්‍රසිද්ධියටපත් උනේ කෙනෙකුට නිවැරදි පැලයක් දීලා බද්ද මල්වාන ස්පෙෂල් රඹුටන් කිව්වොත් හරියට මල්වාන ස්පෙෂල් රඹුටන් පැලේ දීලා අපි කාලාන්තරයක් තිස්සේ ගොඩනගාගත්ත අපිට නාමයක් තිබුණා. ඒ නාමයත් එක්ක තමයි මම හිතන්නේ අපි ගොඩාක් ඉස්සරහට ආවේ. ඉතින් අපි අවුරුදු මම හිතන්නේ ඔය ගත වෙච්ච 60 දශකයෙන් පස්සේ මේ දක්වාම ඒ විශ්වාසයකින් දෙය පළදු කරගෙන නැහැ. ඉතින් ඒකෙන් අපි හිතන්නේ අපි නිෂ්පාදනය කරනවා මල් වලට අමතරව සෑම පැලයක්ම විසිතුරු පැල, බද්ද පළතුරු පැල, බීජ පැල මේ හැම දෙයක්ම අපි නිෂ්පාදනය කරනවා. ඒ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගෙන ලොකු ගමනක් යන්න. මෙතනන ඕන කෙනෙක්ට මේ පැල වර්ග මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අද අපි මේ මේ ස්ථානෙ මේ පටිගත කිරීම කරද්දිත් බොහෝ පිරිසක් එනවා අපි දැක්කා. ඔවුන් බොහොම විශ්වාසයෙන් මේ පැල මිලදී ගන්නවා. ඔවුන් එක කතා බහ කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඔවුන් බොහොම සතුටෙන් මේ පැල වර්ග මිලදී ගන්නවා සහ ඔවුන්ගේ ප්‍රතිචාරයන් බොහොම ප්‍රශංසනීයයි, ප්‍රශස්තයි. ඒ නිසා අපිත් බොහොම කැමැත්තෙන් මේ තැන ඔබට මෙතෙන්ට එන්න කියන ආරාධනය කරනවා. දැන් ඔබතුමා දෙවෙනි පරම්පරාව තුන්වෙනි පරම්පරාවක් ගැන අපිට ඉංගියක් දෙන්න පුළුවන්ද නැත්නම් අපි දකිනවා බොහෝ ව්‍යාපාර ගොඩ නැගෙනවා. ඒ ව්‍යාපාර අරගෙන එනවා පියතුමාගෙන් පුතණුවන්ට බාර වෙනවා. පරම්පරාවකින් දෙහිකින් ඒ ව්‍යාපාර නැති වෙලා යනවා. මේ ඔබතුමාගේ දෙවෙනි පරම්පරාව, ඔබතුමා දෙවෙනි පරම්පරාව නියෝජනය කියන්නේ මේ ව්‍යාපාරය අනාගතේ මොකක්ද කියන්නේ? ඇත්තටම අනිවාර්යයෙන් මේකේ මම දකින විදිහට හොඳ සුන්දර අනාගතයක් තියෙවි කියලා හිතනවා. මොකද එකක් තමයි මට පුතු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ක්‍රීඩා පැත්ත, මගේ වෙනම තව ව්‍යාපාර පැත්තක් තියෙනවා. ක්‍රීඩා සංකීර්ණයක් තියෙනවා. ඒ පැත්ත කරගෙන යනකොට බාල පුතා මේ වෙනකොට විශ්වවිද්‍යාලයේ ඇග්‍රි ටෙක්නොලොජි කෘෂි තාක්ෂණයේ පැත්ත උපාධිය හදාරනවා. මම හිතන්නේ එයා දැනටත් මේ විෂය මොකක්ද කියලා, මේ විෂයේ පැල හදන්නේ කොහොමද කියලා, ඊළඟට අලුත් තාක්ෂණය මටත් වඩා මම හිතන්නේ ඉස්සරහට දියුණු කරගෙන මේ තාක්ෂණය ඉදිරියට ගෙන යාවේ. මම හිතනවා මට ඒ සඳහා හොඳ සුබ දැක්මක් තියෙනවා. සුබ සිහිනයක්, සුබ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඉතින් ඔබතුමාව සම්බන්ධ කරගන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඇති. ඔබතුමාට කතා කරන්න, මේ දැනුම ගන්න සහ මෙතෙන්ට ඇවිල්ලා පැලයක් මිලදී ගන්න සහ ඔබතුමාගේ මේ සුන්දර ස්ථානේ බලන්න ඔබතුමාව සම්බන්ධ කරගන්න නම් කොහොමද ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන්? එකක් අපේ මේ පැලතාවට එන්න පුළුවන්. ඇවිල්ලා ඕන කෙනෙකුට තමන්ගේ වගාව පිළිබඳ, මල් වගාව නැත්නම් පළතුරු වගාව පිළිබඳ ඇති වෙන ගැටළු වලදී අපිට පුළුවන් උදව් කරන්න. ඒ වගේම වගාවකට යනකොට මූලික මොනවද කරන්න ඕනේ කියලා උදව් කරන්න පුළුවන්. එයාට දැනුම ලබා දෙන්න පුළුවන්. මොකද අපි ගොඩක් අයට දැනුම, මේ වෙනකොටත් දැනුම ලබා දෙනවා. මං හිතන්නේ මේ ප්‍රදේශයේ ඉන්න ගොඩක් ගුරුවරු අපෙන් මේ කණ්ඩායම් වශයෙන් ඇවිල්ලා පටක රෝපණය කියන්නේ මොකක්ද කියලා
සති ගණන් ඉගෙන ගත්ත අය ඉන්නවා. ඉතින් ඒ නිසා මේ හැම කෙනෙකුටම අවශ්‍ය දැනුම අපි නොමිලේ ලබා දෙනවා. අතර මෙතෙන් යන කෙනෙකුට ඒ සඳහා අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව කවුරු හරි මගේ දුරකථනයට කතා කරලා මගෙන් විස්තර ඇහුවොත් මට පුළුවන් එයාට සාමාන්‍ය මේ වගාව මොනවද කොහොමද කරන්නේ කියන එක පිළිබඳ විස්තර ලබා දෙන්න. අපි දුරකථන අංකයක් මතක් කරා. ඔව් 071 44 70 461 එහෙම නැත්නම් 0777 438 662. ඉතින් මේ විදිහට අද දවසේ අපිට පුළුවන්කම ලැබුණා පටක රෝපණය ඔබට බොහොම අපූර්වට සමීප කරන්න. පටක රෝපණයේ මුල ඉඳන් අගට මේක ඉතා විශාල විෂයපතයක්. ඒ සංක්ෂිප්තව අවශ්‍ය කාරණා ඔබට සමීප කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් මේ දේවල් මේ විදිහට ඔබට සමීප කරද්දී අපිට ප්‍රියන්ත මහත්තයා ලබා දුන්නා වූ දායකත්වයේ අනුපමේයයි. අපි ආපු මොහොතේ නම් මේ සියල්ල මෙන්න මේ ටික මේ විදිහට අපි දෙන්න ඕනේ. මේ ටික සමාජගත වෙන්න ඕනේ. මෙන්න මේ දේවල් රටේ තුටේ අය දැනගන්න ඕනේ. එතකොට හොඳ අදහසක් තිබ්බා. ලොකු සහයෝගයක් එක්ක ඔබ වෙනුවෙන් මේ වැඩසටහන අපිට ලබා දෙන්නට ඔබ වෙනුවෙන් මේ වැඩසටහන මේ විදිහට පටිගත කරන්න අපිට ලොකු සහයක් දුන්නා. එතුමගේ දැනුම සහ එතුමගේ කාලය මේ සියල්ල වැය කරමින් අද දවසට අපිට රන්දහඩියෙන් සමුගන්න සිද්ධ වෙනවා. ඒ වගේ ප්‍රියන්ත මහත්මයාට සමුදෙන්න සිද්ධ වෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා මේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න තුන්වෙනි පරම්පරාවට මේ ව්‍යාපාර කටයුතු මෙතනින් එහාට ගෙනියන්න අපේ රටේ ඉල්ලුම සපුරලා එතනින් එහා සත් සමුදරෙන් එහා ලෝකයට ගෙනියන්න හැකියාව ලැබෙන කියලා ප්‍රියන්ත මහත්මයා බොහොම ස්තුතියි. ඔබ මන්ට අයිබුවන් කියලා ප්‍රාර්ථනා නිදුක් නිරෝගීත්වය අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසට රන්දහඩියෙන් අපිට සමුගන්න ඉඩ දෙන්න අපි රන්දහඩියෙන් අදාව පාදුක්කට ඇවිල්ලා අපි කතා කළා පටක රෝපණය පිළිබඳව. අපි ආපහු දවස කියනවා මේ වගේම සුන්දර තැනකට. රන්දහඩියෙන් අපි හොයාගෙන යන්නේ අලුත් දේවල් සහ වෙනස් දේවල්, අපේ කම රැඳෙන තැන්. මේ හැම දෙයක් එක්කම අපි හොයනවා අපේ ගොවිතැන අලුත් විදිහට සහ සාම්ප්‍රදායිකව කොහොමද කරන්න පුළුවන් කියන කාරණේ. මේ හැම දෙයක් ඇතුළතම අපි ඔබට මතක් කරන්න ලෑස්ති වෙන්නේ මේ පුංචි රට සරුසාර රටක්, මේ පොළව සරුසාර පොළවක්, මේ මහ පොළවෙන් ලොකු අස්සන්නක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අවසරයි පණ ගැහෙන මහ පොළවේ රූපමය අස්සන්න රන්දහඩියෙන් අද දවසට මේ විදිහට සමුගන්න. යළිත් දවසක ඔබ වහම වෙන සුන්දර බලාපොරොත්තුවත් එක්ක අයිබෝවන්. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව subscribe කර සීනුව ලකුණ click කරන්න.